Computer Kamu. Let's start. ආයුබෝවන් කියලා පිළිගන්නවා අද computer kamu YouTube channel එකට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල බොහෝ අයට වැදගත් වෙන ප්‍රශ්නයක්. ඒ තමයි කොහොමද ගෙදර ඉඳන් reload එකක් දාගන්නේ කියලා. එතකොට ගෙදර ඉඳන් reload එකක් දාගන්නවා නම් ඔයාට අදාළ ආයතනයට ගෙවන්න ක්‍රමයක් තියෙන්න ඕන. එතකොට අපිට ඒකට පාවිච්චි කරන්න පුළුවන් credit card එකක්. ඔව් අපි ගාව තියෙන debit card එකක්. එතකොට අපි හැමෝටම credit card නැහැ. බොහෝ දෙනෙක් ගාව debit card එකක් තියෙන්න පුළුවන්. එතකොට debit card ගැන කතා කරද්දී අපි ගාව තියෙන ATM card එකක්. ATM card එකත් debit card එකක්. එතකොට හැම ATM card එකකින්ම මේ online payment එක කරන්න බෑ. ඒ online payment කරන්න පුළුවන් විදිහ කාඩ් තියෙනවා. අපිට අන්නේ කාඩ් එකක් තෝරගන්න වෙනවා. එතකොට මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ debit card එකක්. commercial bank එකේ ඊට අමතරව අපිට පුළුවන් පාවිච්චි කරන්න HNB බැංකුවේ සහ මහජන බැංකුවේ අර මේ ළඟ ඒගොල්ලෝ කාඩ් ඔක්කොම අලුත් කරා. එතකොට ඒ අලුත් කරපු කාඩ් වල අපිට ඇක්ටිව් කරගන්න පුළුවන් ඔන්ලයින් පේමන්ට්. එතකොට බැංකුවෙන් දෙන ෆෝම් එකක්. ඒ ෆෝම් එක පුරවලා රෙජිස්ටර් වුණා නම් ඔයාගේ ATM මහජන බැංකුවේ ATM කාඩ් එක ඔන්ලයින් පේමන්ට් කරන ඩෙබිට් කාඩ් එකක් විදිහට වැඩ කරනවා. ඊට අමතරව කමර්ෂල් බැංකුව සහ HNB බැංකුවේ ඔයාට හම්බ වෙන ATM කාඩ් එක කෙලින්ම ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන් ඩෙබිට් කාඩ් එකක් විදිහට වැඩ කරනවා. එතකොට දැන් අපි පේමන්ට් එක කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නේද? ඊළඟට අවශ්‍ය වෙන්නේ කොහොමද මේක ගෙවන්නේ කියලා දැනගන්න. එතකොට අපිට ගෙවන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එතකොට කෙලින්ම අපි අපේ සර්විස් ප්‍රොවයිඩර්ට, ඒ කියන්නේ මොබිටෙල් හෝ ඩයලොග් හෝ එයාටෙල් හත් ඔය කියන ආයතන වලට අපිට කෙලින්ම පේමන්ට් එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් තෙවන පාර්ශ්වය, ඒ කියන්නේ බාහිර පාර්ශ්වයක් හරහා මේ ගෙවීම කරන්න. එතකොට මේ ගෙවීම බාහිර පාර්ශ්වයක් හරහා ගෙවනවා නම් ඒ පාර්ශ්වය විශ්වාසදායක පාර්ශ්වයක් වෙනවා. එතකොට අපි ඒ පාර්ශ්වය තෝරාගත්තොත් ඒගොල්ල විශ්වාසදායක පාර්ශ්වයක් තෝරගන්නවා. එතකොට මම තෙවන පාර්ශ්වයක් හරහා කොහොමද රීලෝඩ් එකක් දාගන්නේ කියන එක පිළිබඳව මම කලින් වීඩියෝ එකක් කරා. ඒක මගේ YouTube channel එකේ තියෙනවා. ඒක ඔයාලට පුළුවන් බලා ගන්න. Paymaster කමු කියලා සෙට් කරමු. එතකොට මෙන්න මේ උඩින් වෙනවා වීඩියෝ එක. ඒ වීඩියෝ එකක් බලන්න. ඒ වීඩියෝ එකේ මම කියනවා Paymaster ආයතනය පිළිබඳව. ඒක කොහොමද වැඩ කරන්නේ කියලා. අදාළ ඔක්කොම විස්තර ටික මම මේ වීඩියෝ එකේ Paymaster එකේ කොහොමද රීලෝඩ් එකක් දාගන්නේ කියන අමතර බෙනිෆිට්ස් මොනවද? ඒගොල්ල හැම දෙයක්ම මම මේ වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. ඒ වීඩියෝ එකක් බලන්න. අද අපි කතා කරමු කොහොමද අපි තව තෙවන පාර්ශවයක් ගැන කතා කරන්න කියලා. කොහොමද අපි කෙලින්ම අදා සර්විස් ප්‍රොවයිඩර්ට ඒගොල්ලන්ගේ ඩිරෙක්ට් කොහොමද පේමන්ට් එක කරන්නේ කියලා. එතකොට අපිට පුළුවන් මේ පේමන්ට් එක කරන්න ඒගොල්ලෝ අදාල සේල්ස් කියා ඇප් හඳුනා දීලා තියෙනවා. මොබිටෙල් එකේ ඔක්කේස් කියා ඇප් එක තියෙනවා. ඊට පස්සේ ඩයලොග් එකේ ඩයලොග් එකෙත් ඇප් එකක් තියෙනවා. මයි ඩයලොග් ඇප් එක තියෙනවා. එතකොට මම ඇප් එකෙන් පේමන්ට් එක කරන හැටි නෙමෙයි දැන් පෙන්නන්නේ. මෙතන මම වෙබ්සයිට් එකට ලොග් වෙලා කොහොමද අදාළ පේමන්ට් එක කරන්නේ කියලා තමයි දැන් ඕගොල්ලන්ට මම පෙන්වන්න හදන්නේ. මේක ඇත්තටම ලොකු දෙයක් නෙමෙයි. ඕගොල්ලන්ගේ පේමන්ට් එකක් කරනකොට ඕගොල්ලන්ට පේමන්ට් එක වෙයිද හරියට කියන බය නැති කරන්න තමයි මම දැන් වීඩියෝ එකකින් ඕගොල්ලන්ට මේක කරලා පෙන්වන්නේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් බය නැතුව ඕගොල්ලන්ගේ පේමන්ට් එක කෙලින්ම අදාළ ආයතනයට කරගන්න ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එක හෝ ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරලා. එතකොට මම Google එකේ සර්ච් කරනවා ඔන්ලයින් රීලෝඩ් කියලා. එතකොට ඩයලොග් එකේ එනවා මේ ඩයලොග් එකේ ඕපන් කරගන්න ඕනේ. මොබිටෙල් එකෙත් ඕපන් කරගන්න ඕනේ. වෙන වෙන ටැබ් වලට ඕපන් කරගන්න ඕනේ. හත්ලිකෙත් ඕපන් කරගන්න ඕනේ. සැපිට තියෙන එයාටෙල් එකේ. හත්ලිකෙත් දෙන්න තියෙන්නේ ඕපන් කරගන්න. හරි අපි එතකොට මුලින්ම බලමු ඩයලොග් එකේදී අපිට කොහොමද රීලෝඩ් එකක් දාගන්න ඕන කොහොමද කරන්නේ. එතකොට අපිට පුළුවන් reload and bill payment වලට යන්න. ඊට පස්සේ ඔයාට පේනවා මෙන්න මෙතන add කරන්න තියෙනවා ඔයාගේ phone number එක හෝ වෙනත් dialog එකක් like يعني ඒකට අදාළ number එකක් හෝ يعني phone number එකක් නම් මගේ phone number එක ඇතුළත් කරන dialog. මේ විදිහට ඇතුළත් කරලා ඔමෙ add කියන එක click කරනවා.
ඊට පස්සේ මේ විදිහට වෙරිෆිකේෂන් එකක් එනවා ඇඩ් කරනවා ඇඩ් කරපස්සට පස්සේ ඔයා කීයක්ද මේ පේමන්ට් එක කරන්න කියලා අහනවා එතකොට මම මේ එකක් අත තෝරන්නේ නැහැ මම මෙතන ගානක් කියනවා කියලා 50 දැන් මම සාම්පල් එකක් දෙන්න ඕනේ කියලා 50ක් පේමන්ට් එකක් තමයි කරන්න කියනවා මම දැන් හදා ඊට පස්සේ මම නෙක්ස්ට් ඔබනවා මෙතන ගිහිල්ලා next step ගාත පස්සේ මේ විදිහට ඔයාගේ details ටික පෙන්නනවා. එතකොට අපි බලමු. ඊට පස්සේ අපි ඊළඟට අහනවා email address එක. email address එක optional. ඒ කියන්නේ ඒක පුළුවන් අපිට අවශ්‍ය නැහැ. ඊට පස්සේ අහනවා මොකකින්ද ගෙවන්නේ? easy cash එකෙන්ද? මම ගෙවන්නේ visa, mastercard, visa card එකෙන්ද? ඉතින්ලා payment කියන එක හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට වෙබ් පේජ් එක ලෝඩ් වෙනවා මම මේක කාඩ් එකේ ගිහින් මගේ නම ගහනවා සමහර කාඩ් වල නම නැහැ ඔයාගේ නම ගහන්න ඊපස්සේ කාඩ් එකේ තියෙන අංකය අහනවා කාඩ් එකේ අංකය මම කාඩ් එකේ අංකය ගහනවා ඊපස්සේ expire date එක අහනවා ඒකත් කාඩ් එකේ ප්‍රින්ට් කරලා තියෙනවා එක්ස්පයර් ඩේට් එකත් ඒකත් බලලා දැන් කාඩ් එකේ තියෙන විදිහට එන්ටර් කරනවා ඊස්සේ CVV කෝඩ් එකක් අහනවා ඒක තියෙන්නේ ඔයාගේ කාඩ් එකේ පිටිපස්සේ අස්සම් කරන තැනක් තියෙනවා අස්සම් කරන තැන එහා පැත්තෙන් තියෙනවා අංක තුනක් අන්න ඒ අංකේ තමයි ඔයා අහන්නේ හරි ඊට පස්සේ මේක යහම වෙරිෆයි කරනවා මේ අංක ටිකම ගහුවා නම් හරි W වාටද වෙන මොකක් හරි පිළිතුරක් ඉන්නේ ඒකදී ඒක බලලා ඒ විදිහට මෙතන යට ටයිප් කරගන්න. ඊට පස්සේ පේමන්ට් එක ප්‍රොසෙස් කරනවා. පස්සේ මේ විදිහ ට්‍රාන්සැක්ෂන් එක ප්‍රොසෙස් වෙනවා. හරි. ඊළඟට ඔයාට තියෙන්නේ ඔයාගේ ෆෝන් එක කෝඩ් එකක් එයි. මොකද මේ විදිහට ඔයාගේ වෙබ් පිටුම ලෝඩ් එතකොට ඔයාගේ ෆෝන් එකට කෝඩ් එක බලන්න ඒ කෝඩ් එක එන්නේ ඔයා බැංක් account එක හදනකොට බැංකුවට දෙනවනේ ෆෝන් නම්බර් එකක් අන්නේ බැංක් account එක හදනකොට බැංකුවට දෙන ෆෝන් නම්බර් එකට තමයි මේ කෝඩ් එක එන්නේ එතකොට මට ආපු කෝඩ් එක මම මේ එන්ටර් කරගන්නවා පස්සේ සබ්මිට් කරනවා සබ්මිට් කරාට පස්සේ මගේ රීලෝඩ් එක එන්න ඕනේ ෆෝන් එකට හරි මොබිටෙල් එකේ කොහොමද පේමන්ට් එකක් කරන්න කියලා මම දැන් අතන Google එකේ සර්ච් කළා කෙරීම මෙතන මේ රීලෝඩ් එකක් දාගන්න පුළුවන් page එකටම කෙලින්ම ආවට personal වල how to recharge කියන තැන තමයි එන්න ඕනේ එහෙනම් අපි දැන් මම කෙලින්ම ඇවිල්ලා තියෙන්නේ මේ movement step එක අරගෙන යන්න මොකද එකක් කරපු හින්දා click කරගන්නවා මම මෙතන ඊපස්සේ මේකේ අර විදිහටම තමයි මේ විදිහට ලේසි එකක් ඔය ෆෝන් නම්බර් එක අහනවා ඊපස්සේ ආයි ෆෝන් නම්බර් එක අහනවා කීයක් රීලෝඩ් කරනවද කියලා අහනවා දැන් මම දෙනවා වාගේ ඊමේල් ඇඩ්‍රස් එක අහනවා හරි ඒ විදිහට මම මේ විතර ටික පුරව ගත්තා ඊට පස්සේ මම ප්‍රොසෙස් දෙනවා හරි ඊට පස්සේ ඔයයන් ඇතුළත් කරපු තොරතුරු ටික අපිට නැවත පෙන්නනවා මම pay now කියලා දෙනවා. edit කරන්න ඕන නම් ඔයාලට edit කරගන්න පුළුවන්. අහනවා මොකදින්ද ඔයා payment එක කරන්නේ. මම payment එක කරන්නේ visa card එකකින්. ඉතින් මම visa කියන එක තෝරනවා. ඔයා mask එකක් ගන්න ඔයා mask කියන එක තෝරන්නේ. ඊපස්සේ රුපියල් 50ක් තමයි මම reload එක දාන්නේ. confirm කරනවා. හරි. එතකොට මෙන්න මේ විදිහට page එක load වෙනවා. මොකක්ද? visa card එක තෝරලා card number එක දෙනවා. ඒක නම අහන්නත් නැහැ. මේක ගොඩක්ම ලේසි. ඩයලොග් එකට CVN කියන මෙතන තියෙන්නේ ඒ තර කෝඩ් එක තමයි කියලා තිබ්බේ. කාඩ් එකේ හැබැයි මේ විතර පෙන්නනවත් ඒක නෙවෙයි කියලා. හරි ඊට පස්සේ pay කරන්න තියෙනවා. සක්සස්ෆුල් කියලා ආවම ඊළඟට හච් එකෙත් මේ විදිහටම තමයි කරගන්න තියෙන්නේ ඒකත් ටික පුරවලා
පාට් එක තෝරලා ඒ විදිහට ගියාම ලොකු දෙයක් නැහැ. යාටෙල් එකෙත් මේ පින් නම්බර් එක ගන්න හැදුවා. බලන්න. ලෝඩ් එක මේකෙත් ලේසි එකක් කියන්නේ. සදාන ගන්න. මේ විදිහට දෙයක් කරලා ඊට තමයි ඔයාලට රීලෝඩ් එකක් දාගන්න පුළුවන් කෙනෙක් ඉන්නේ. ඊට වඩා ගොඩාක්ම ලේසි වෙන්නේ නැහැ. මේ මාස්ටර් කියන එක ගත්තම මම ඒක තමයි පාවිච්චි කරන්නේ. ඒ ටයිම් එකට ඉන්න ඩිරෙක්ට් රීලෝඩ් දාන්න කිව්වට දුන්නේ. ඕගොල්ලන්ට කියලා දෙන්න මම තමයි ඒක දැන් කරලා බැලුවේ. එහෙමත් පුළුවන්. ඒත් මේ මාස්ටර් එක පාවිච්චි කරන්නේ ඒක විශ්වාස කරන්න පුළුවන් එකක්. මම දැන් මාස 10ක් විතර තිස්සේ පාවිච්චි කරනවා. හරි එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් සම් කරනවා. ඊළඟ වීඩියෝ එකකින් මම අරන් ඉන්නම් කොහොමද වතුර බිලක් කරන්ට් බිලක් වගේ දේවල් කොහොමද ගෙවන්න මොනවද කොහොමද ක්‍රම තියෙන්නේ ඒවත් අපි තියෙනවා පේමන්ට් එක කරන්න පුළුවන් මේ විදිහටම තමයි ප්‍රොසස් එක තියෙන්නේ මම අරගෙන ඉන්නම් වීඩියෝ එකත් ඒ බිලුත් කොහොමද ගෙවන්නේ කියලා එහෙනම් අදට වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා හැමෝටම සුබ දවසක්